සියලු දෙනාටම පිහිටයි අදර සහෝදර සහෝදරීනි අදර දුවේ පුතේ අද දවසේ දේව වචනයත් එක්ක අප ගන්නා තේමාව වෙන්නේ ප්‍රථමයෝ සහ අන්තිමයෝ අද දේව වචනේ විශේෂම පළමුණ කියවීමේ සකීල් දිවසිවරයාගේ පොතේ සඳහන් වෙනවා නිරන්තරයෙන් අපි උත්සාහ කරන්නේ ප්‍රථමයෝ වන්න එහෙම නැත්නම් රජවරු වෙන්න ධනපතීන් වෙන්න දෙවිවරු වෙන්න මේ දී පිළිබඳව එදා සමාජයේ තිබුණා ඒ පරිසරය ගැන සඳහන් කරනවා නුඹ දෙවි කෙනෙකු නොව මිනිසියෙකු වූ නමුත් නුඹේ සිත උඩඟු වී මම දෙවි කෙනෙක්නි මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනියේ වැඩ හිඳිමි කියමින් නුඹ දෙවිඳුන්ට සමානයි සිතන්නේ අපි සිටුවින්නේ හරි දේවත්වයේ තුල නැත්නම් රාජකීයත්වයේ තුල බොහෝසත්කම තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා ඒක නරකක් නැහැ නමුත් මෙතන ඇති වෙන උඩඟුකම මේ උඩඟුකම ආඩම්බරකම තව කෙනෙකුට මට ලං වෙන්න තිබෙන අවස්ථාව නැති වෙනවා තව කෙනෙක්ව දෙමිදුන් විතර ගෙන යන්න තියෙන අවස්ථාව නැති වෙනවා ඒ නිසා දෙවියන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කරනවා ඒ නිසාම ක්‍රිස්තුන් වහන්සේ අද සුද්දෝස් විශේෂී සඳහන් කරනවා ප්‍රථමයෝ අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන බව ස්වාමි වහන්සේගේ ඒ අභියෝගය ඔබටත් මටත් තිබෙනවා සමහරවිට අද සමාජයේ හැමවලේම අපි දරුවෙක් හරි යොමු කරන්නේ ප්‍රථමයක් වෙන්න ආයතන උත්සාහ කරන්නේ ප්‍රථම ස්ථානය ගන්න හැමවලේම ප්‍රථම දෙවිනිය වෙන්න කවුරුත් කැමති නැහැ හැමෝටම ඕනේ පළවෙනිය වෙන්න නමුත් මේ ගමනේදී මේ තරඟයේදී අපිට බොහෝ දෙනෙක් අතහැරෙනවා පොද තරඟය නිසා අනිත් කෙනාගේ දුක් වේදනාව දැනෙන්නේ නැහැ ඒ උඩඟුකම අපේ ජීවිතයට ඇතුළු වෙන මේ නිසාම ස්වාමීන් වහන්සේ අද කියනවා ඔබ ප්‍රථමයක් වෙන්නට කැමති නම් අන්තිමයක් වෙලා ඉන්න ඒ අත්දැකීම අරගෙන ඉන්න ඒ තුලින් ඔබ ඉදිරියට එන්න ක්‍රමක්‍රමී එහෙනම් ප්‍රථමයක් වෙන්නට ඔබට මට තිබෙන මූලික සුසුකම තමයි බහැපත්කම යහපත්කම නිහතමානිකම ස්වාමීන් වහන්සේ එක පෙන්නවා දේව පුත්‍රයන් වන උන්වහන්සේ මිනිසත් රූපේ අරගෙන බහැපත්කම තුල මනුෂ්‍යත්වයේ අරගෙන අපහා සමාන කෙනෙක් වුණා. අන්න ඒ තුලයි උන්වහන්සේ සැබෑ දේවත්වය අපිට වෙන්නේ. ඉතාදර සහෝදර සහෝදරීනි. දේවත්වයට ඇතුළු වෙන්නට රාජකීයත්වයට ඇතුළු වන්නට පළමුව බහැපත් විය යුතු වෙනවා. යහපත් වෙන්නට වෙනවා. ඒ වගේම නිහතමානි වෙන්න වෙනවා. ඒ නිසා අද දවසේ අභියෝගය එයයි. හැකිතරම් දුරට බහැපත් වෙන්න. සුද්ධවන්තයන්ගේ ජීවිත ගත්තොත් එහෙම බහැපත්කම තුලයි ඕන් සුද්ධවන්තකමයි ඉති කරගත්තේ. යහපත්කම තුලයි ශුද්ධවන්තකමයි ඉති කරගත්තේ. ඒ නිසා ඔබට මට ආරාධනීය පොදුයි. සෑම කෙනෙකුට නිහතමානී වෙන්න, බහැපත් වෙන්න, යහපත් වෙන්න. මේ සඳහා අපි උත්සාහ කරමු අද දවස පුරාවට ජීවිතේ හැම දවසකම. ඒ තුලින් දේවත්වයක් දක්ින්නට, රාජකීයත්වයක් දක්ින්නට උත්සාහ කරමු. ඔබ සියලු දෙනාටම ජේසුස් ක්‍රිස්තුස්